ඊළඟට ඔබ අහලා තියෙන ප්‍රශ්නේ තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මට පේන පරිදි මගේ අවබෝධයට අනුව මෝඩ මිනිසුන් විසින් අනාගතයේදී ධර්මය නොදන්නාකමට ධර්මයට ගැරහීමට මෙම අවස්ථාව යොදාගත හැකිය. මේ වන විට මෝඩ මිනිසුන් පිරිසක් විසින් පෘථිවියේ තැටියක් බව කියමින් දඟලයි. ප්‍රශ්නේ එය නොවී එය එක මෝඩයෙකු එසේ කියනවා මටම ඇසිනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් තව මොකට සැක කරනවද යනුවෙන් ඔවුන් භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස තලයේ දේවතලයේ ආදිය ලෙස ප්‍රකාශ කරන්නේ තැටියක් නිසා බව කීමට උත්සාහ දරයි. මොකුත් නොදන්නා අය විසින් ධර්මයට ගැරහීමට මේද අනාගතයේ යොදාගනි. දැනටමත් මේ සඳහා සමාජයේ වීඩියෝ එකකින් පෝස්ට් එකකින් දැනුවත් කරනවා නම් හොඳයි නේද? තෙරුවන් සරණයි සාමින් වහන්ස කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, සමහර උගතුන් ඉන්නවා ධර්මකාරණා හරියට වටහා ගන්න බැරි අය. සමහර ප්‍රමාණිකයෝ ඉන්නවා ඒ අදාළ කාරණාව හොඳට කියවලා ඒක වතුර වගේ කියන්නත් පුළුවන් හැකියාව තියෙන අය. හැබැයි පින්වත්නි, ඒ ඇත්තන්ට ධර්මකාරණාව ගලපලා හරියට කියන්න අවබෝධ ඥානේ නැතිකම තියෙනවා. පහුගිය දවස්වල එක ස්වාමීන් වහන්සේ නමකුත් අටුවාවේ කියවෙන්නේ පෘථිවිය මේ විදියට කියලා හරියට මේ කෝම්පිට්ටු වගේ ටිකක් ඇඳලා ඊට පස්සේ වාත ඇටිය මෙහෙමයි භූත ඇටිය මෙහෙමයි කියලා එහෙම පෙන්නලා දිව්‍ය ලෝක මෙහෙමයි මහා මේරුව මෙහෙමයි කියලා ඒ ස්වාමීන් වහන්සේ තේරුම් අරන් තියෙන වැරදිකමේ කියලා තිබ්බා. අපිට පිළිතුරු ලබා දෙන මේ වස් කාලය නිසා කාලය නැතුව ගියා. සැතපෙන්නත් පැය දෙක තුනක වගේ බොහොම පුංචි කාල සීමාවක් තිබුණා. මේ වස් කාලය නිසා පිළිතුරු ලබා දෙන්න අපි ඒකට ඉතරම් උනන්දු වුණේ නැති නැත්නම් ඒ වෙලාවෙන් පිළිතුරු ලබා දෙනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දී කරපු විශ්වීය ලෝකධාතු කතාවේ ඒ වගේ මිත්‍යා මතවාද වලට අහුවෙන්න එපා. ඔය ඇත්තු තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළදී ආචාර්යන් වහන්සේලා ඒ අටකතාව ලිහම සඳහන් කරලා තියෙනකොට ඒවා ඊ අයට ප්‍රකාශ කරන්න පුළුවන් වචන ක්‍රම වලින් කියද්දි සම්පූර්ණයෙන්ම මේ පොළොව ඇවිල්ලා අර ගිජ්ජ ජාතකේ එනවා වගේ සම්පූර්ණයෙන්ම රවුමට තියෙන එකක්. එතකොට ගිජ්ජ ජාතකේ එනවානේ දරුව යම් කාලයක මුහුද වටවෙලා මහ පොළොව පිරිමඩළු විදිහට රියසකක් වගේ පේන වෙලා වෙනකොට එතනින් උඩට යන්න එපා කියලා කියනවානේ. අර මේ අපි මේ ගිජුලිහිණි තාත්තා කියන්නේ අර පරිප්ලවන්තම් පටවින් යදාතාත විජානහි කියනේ ගාථාව එහෙම අරගන්න ගිජ ජාතකේ. එතකොට ඒ වගේ පින්ගුවති මේ මහ පොළොව රවුම් ඒක සඳහන් වෙනවා ත්‍රිපිටකේ. ඒ වගේම එය මේ ජලයේ මෙහෙම තියෙන විදිය, ජලයට උඩින් වාතයේ තියෙන විදිය සහ අනිකුත් සක්වලව තුනක් එකතු වෙන තැන් ලෝකාන්තික නරකය එන තැන් විදිය ඒව ඔක්කොම ඉතා පැහැදිලිව තියෙනවා. මෙතන මේ පොළොවල් තුනක් පෘථිවි තුනක් එකතු වෙන තැන් ලෝකාන්තික නරකය කියලා නෙමෙයි තියෙන්නේ, සක්වලවල් තුනක් එකතු වෙන තැන. එතකොට ඉහළට ඉහළට යනකොට මේ හුඟක් අය වරද්ද ගන්න තැනක් මේ ප්‍රාමාණිකයෝ කියලා හිතන අයගේ දැනුමේ තියෙන ලොකුම දුර්වලකම. ඒ අය යොදුන් 42,000ක් ගිහාම මිතාවතින්සේ ඊට පස් තුසිතය එහෙම කියනකොට ඒ කට හිතන්නේ මේ යොදුන් 42,000කින් හරියට එක ඉරකින් විතරක් තාවතින්සේ තියෙනවා කියලා. තාවතින්සේ දිගපාලය ගැන කතා කරන්නේ. තාවතින්සේ කොච්චරක් යොදුන් ගානක් මේ විහිදලා තියෙන එකක්ද කියලා ඒක ප්‍රමාණය කියන්නේ නැතුව ඊට පස්සේ ඒකින් ඊළඟ එකට යන්න තියෙන දුර ප්‍රමාණය විතරයි කියන්නේ. අර මැද තියෙන භූමියේ පළල ප්‍රමාණය ප්‍රමේ ඒක විස්තර කරන්නේ. තවතිසා දිව්‍ය ලෝකේ මොන තරම් කොටාසයක් ඉන්නවද? එතකොට ඔහොම දේව සංඥා නාසඤ්ඤායතනයේ දක්වා හැම යනකොට මේ අපි ඉන්න මේ පෘථිවිය සහ මේ වටාපින්වත් කොච්චර අපූර්වට ඒ කතාව තියෙනවා. දිතා නිරවුල් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නොමග ගිය උදවිය විවිධ අදහස් එහෙම කිව්වාට ත්‍රිපිටකයේ තුල හෝ අටුවා ටීකාවල ඔබට වෙනස් කරන කාරණාවක් නැහැ. තියෙන විදිහට පිළිපදින්න පින්වත්නි. ඒක ඒ විදිහටම ඔය ඇත්තෝ නිවන් දොර විවර කරන තැනට අපූර්වට සුන්දරව ගමන් කරවාවි. යම් යම් ආචාරීය මතවාද හම්බ වෙනකොට අපි ඒවට කළ යුතු දේවල් මොනවද කියලා ඒ පොත්පත්වලම සඳහන් වෙනවා. අපි ඒ විදිහට කටයුතු කරගන්න ඕන. පොදු මතයට ඇවිත් කටයුතු කරන්න බොහොම සුන්දර ක්‍රමයක් අපි ළඟ තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක්
ඒ මහ පොළොව තැටියක් කියලා කියනවා නම් ඒකත් අර මීවන පලානේ වහරක හිමි වගේ කුමන්ත්‍රණවල මෙන අපූරු දේවල් වගේම පින්වත්නි තව විවිධාකාර එක එක්කෙනාගේ පුද්ගලික මතවාද වෙනවා. ඔය වගේ අවුල් චාලා ගොඩාක් සමාජගත කරලා බුදුදහම අච්චාරුවක් කරන්න ඒ හදන්නේ. මේක අච්චාරුවක් වෙන්නේ ඒ අයම අච්චාරුවක් වෙන්නේ ඒවා කුඩා අනුකුඩා විදියට බිහි වෙලා ඒ අය ජීවත් ඉන්නකම් විකාර දේවල් කියවලා මැරිලා ගියාට පස්සේ ඒවා කාලානුරූප අභාවයට යන දේවල් විතරයි. ඒවට ඔබ අහුවෙන්න එපා. මේ පොළොව රවුමක් කියලා නැත්තම් මේ පොළොව තැටියක් නෙමෙයි කියලා ධර්මය ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා. ගිජ්ජ ජාතකයේ ඔය ඇත්තෝ පරිපුලවන්තං පටවින් යදාතාත විජානහි සාගරේන පරික්කිත්තං චක්කංව පරිමණ්ඩලං. සාගරේන පරික්කිත්තං චක්කංව පරිමණ්ඩලං තතෝතාත නිවත්තස්සු මාසු එත්තු පරංගමී කියන ඒක ඔය ඇතු අරගෙනම් බලන්න එහෙම දකින්න පුළුවන්කම තියෙන ගුවන් යානයකට ගියොත් තමයි. ඉතින් ගුවන් යානයකට යන්න බැරි ඒ කාලේ අපූර්වට දැක්කනම් සාගරේන පරික්කිත්තං චක්කංව පරිමණ්ඩලං කියන එක අහසෙන් ගිය උතුම තමයි. ඒක දැකලා අපූර්වට මේ විස්තර කතාව දේශනා කළේ. පින්වත්නි ධර්මය දන්නවා කියලා සමාජය තුළ පිණි ඉන්න උත්සාහ කරන කට්ටිය කරන විකෘති කතා වලට අහු වෙන්නේ නැතුව ඔබ ප්‍රාමාණික දැනුම ඇත්තෙක් බවට පත් වෙන්න. එහි විතරක් නෙමෙයි මගපල්ලාභියෙක්ව සසරෙන් එගොඩ වෙන්නේ.